කොළඹ මූල්‍ය මධ්‍යස්ථානයක් ඇතිකරන එක 2016 දී මම කැබිනට් මණ්ඩලයට යෝජනා කළා. ඒ අනුව මේ මධ්‍යස්ථානය වරාය නගරයේ පිහිටවන්නටත් අපි තීරණය කළා. මේ මධ්‍යස්ථානය මූල්‍ය මධ්‍යස්ථානය වෙනුවෙන් නීති සකස් කළා. මොකද ඒකේ ආර්ථිකයේ කොටසක් ඒක අපිට අයිති කොටසක්. ඒ වැඩ කටයුත් අපි කරන්න තියෙන්නේ. වරාය නගරයේ යටිදැල පහසුකම් අඩික් වැඩ කටයුතු කිරීම ඒ සමාගමේ වගකීමක්. ඒකත් අපි ආරක්ෂා කරලා තියෙනවා. ඉතින් මේ අනුව අපි ඇත්ත වශයෙන්ම නීති රාමුවක් සකස් කළා. කෙටුම් පතක් හැටියට साक्षा कर नीट अमतर नीति गणना वोमन विटिंग विट ये नीति सम्मत कर एक व्यवस्थादायक बलतरे अभी आरक्षा कर अधिकरण बलतरे आरक्षा कर कैबिनेट मंडे बलतरे आरक्षा कर मे अलुत केटुंपते ईट वडा भयानक व्यवस्थादायक बलतर संपूर्ण इवत्कलतीनो अधिकरण बलतल इवत्कलतीनो कैबिनेट मंडले बलतल इवत्कलतीनो වෙනත් එක රටකවත් මෙහෙම එකක් සිදු වෙලා නැහැ. ඉතින් විශේෂයෙන්ම ඇයි මේක කරන්න කියලා අපි දැනගන්න කැමති. ඉතින් අනික කිසිම රටක මහ බැංකුව නැත්තම් මේ පාලනය කරන කොමිසම මේකට ඇත්ත වශයෙන්ම සූදු පොළවල් ඇතුල් කිරීමේ බලය දීලා නැහැ. මේ දෙක එකතු කිරීමෙන් ඇත්ත වශයෙන්ම ලංකාවේ මේ කරන්නේ මුදල් විශුද්ධකරණයක්ද කියලා ලොකු ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. ඇයි නොනගතේ මේ පනත රිංගුවේ? ඇයි මේවා ගැන අපි අවුරුදු දෙකක් කතා කරා? ඇයි මේවා ගැන කතා කරන්නේ නැත්තේ? ඇයි මුදල් අමාත්‍යාංශය මේකෙන් වඳ කළා තියෙන්නේ? ඒ අමාත්‍යාංශය බලේ නැති කළා තියෙන්නේ. මේ ප්‍රශ්න තියෙනවා. ඉතින් මම ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ මේ අවස්ථාවේදී මේ අපි සාකච්ඡා කරමු. මෙහෙම මධ්‍යස්ථානයක් හොඳට ඇති කරන්න පුළුවන් නම් අපි හැම එක්කෙනාම කැමතියි. ඒත් මෙහෙම සාකච්ඡා කරන්න ව්‍යවස්ථාදායක විධායක අධිකරණ බලය ආරක්ෂා කරලා අපි මේ වැඩ කටයුත්ත කරගෙන යමු. අන්න ඒ නිසා දැනට මේ ගැන හැම පක්ෂයක් එක්කම අනික් සංවිධාන සමගත් ආගමික සංවිධාන සමගත් සාකච්ඡා කරන්න කියලා මම ආණ්ඩුවට කියනවා. Breaking.lk.